හරි දරුවනේ පුංචි තාක්ෂණික දෝෂයක් ආවා ඒකයි උනේ හරි එතකොට දැන් අපි තේරුම් ගත්තා මොකක්ද කලාව කියන්නේ ඔන්න පුතේ ඔයාලම් පුරුදු වෙන්න එහෙනම් මීට පස්සේ සාහිත්‍ය කියන එකට එනකොටත් ඒ හැම තැනදීම අපි පෙන්වන්න ඕන මූලික දේ තමයි කලාව කියන්නේ. ඒ කියන්නේ කලාව කියන්නේ තියෙන දේ අලුත් විදියට පෙන්වන එක. තියෙන දේ අලුත් විදියට පෙන්වන එක. දැන් අපි හරි කලාකාමී වෙන්න ඕන. ඉන්න ස්වરૂපය වෙනස් විදියට පේනවා කලාවක්. හැබැයි ඒක හැමදාටම එක විදියට යන්න බෑ. ඒකාකාරී ක්‍රමයක් වෙලා වෙන්න බෑ. හොඳයි. දැන් එහෙනම් දරුවනේ අපි තේරුම් ගමු ඊළඟ දේ. තේරවනකද ඊළඟ වැදගත්ම කාරණා. මොකක්ද? එතකොට අපි කිව්වනේ දැන් කලාවන් ගොඩාක් තියෙනවා. නාට්‍ය කලා, චිත්‍ර කලා, නැටුම් කලා. ඔය විදියට කලාවන් ගොඩාක් ගත්තම ඔන්න ඔය කලාවන් අතරේ තියෙන එකක් තමයි දරුවනේ අපි මේ කතා කරන මූලික දෙයක් තමයි දැන් අපි කතා කරන්නේ කලාව කියන එක. ඒකෙන් තියෙන එක කලාවක් තමයි සාහිත්‍ය කලාව. සාහිත්‍ය කලාව. ඕම් බලන්නකෝ. එතකොට දැන් අපි දන්න දේ තියෙනවා. තියෙන දේ අලුත් විදියට කියන එක කලාව. එතකොට ඒකේ රන් කලා, රිදී කලා, ওই වගේ කලාවන් තියෙනවා. ඒ හැම එකකින්ම කරන්නේ තියෙන දේ අලුත් දෙයක්. දැන් ලී කලාව කියනකෝ. ලී තියෙනවා නැත්නම් ගහස් තියෙනවා. ඒ ගහක තියෙන ලී අරන් වෙනස් හැඩතල වෙනස් විදිවලට හදනවා. අන්න කලාව. එතකොට දැන් ලී කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ ලී. රන් කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ රන්. රිදී කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ රිදී. දැන් ඔයාලට එහෙනම් චිත්‍ර කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ රේඛා වර්ණ. නැටුම් කලාවේ චලන. එතකොට මේ විදියට අපි එනවා. දැන් මම අහන්නේ මේ සාහිත්‍ය කලාව කියන එකේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවද? දන්න කෙනෙක් කියන බලන්න. සාහිත්‍ය කලාව කියන එකේ අමුද්‍රව්‍ය දැන් ලී කලාවේ අමුද්‍රව්‍ය ලීනා, රන් කලාවේ අමුද්‍රව්‍ය රන්නා, රිදී කලාවේ අමුද්‍රව්‍ය රිදීනා. සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවද? ඔව් කියන්න බලන්න පුතේ. සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවද? පුළුවන් විදියට කියන්න. මම පුතාලා බය වෙන්න එපා. උත්තර දෙන්න. වැරදුනාට කමක් නැහැ. තේරුණා නේද? හැබැයි මේ පන්තිය වෙන කිසිම පන්තියකට වඩා වෙනස් වෙන්න ඕන. ඒ වෙන කිසිම දෙයකින් නෙවෙයි. දැනුම කියන එකේ, අවබෝධය කියන එකේ. ගුරුවරයා විදියට මමත්, ශිෂ්‍යයන් විදියට ඔයගොල්ලොත් අලුත්ම විදියට ගොඩනැගෙන්න ඕන. මම මේ කියලා දෙන දෙයක්වත් ආයතනකින් ඉගෙන ගන්න බැරි වෙන විදියට මම කියලා දුන්නොත් මම කලාත්මකයි. ඔයාලා මේ ඉගෙන ගන්න දේ අනිත් හැමෝටම වඩා ගොඩාක් පිළිවෙලට ඒ කිසිම කෙනෙක් කරන්නේ නැති ක්‍රමයට ඒ දෙම තමයි අලුත් විදිහට ඉගෙන ගන්න නම් ඔයාලත් කලාත්මකයි. එහෙනම් මගේ මේ උත්සාහය මුල ඉඳන්ම ඒ කලාකාමී බව ඇති කරගන්න. මුල ඉඳන්ම ඒ කලාත්මක බව ගොඩනගන්න තමයි මේ උත්සාහය. දැන් එහෙනම් අපිට කියන්න පුළුවන් සාහිත්‍ය කලා දැන් රන් කලාවේ අමුද්‍රව්‍ය රන්, රිදී කලාවේ අමුද්‍රව්‍ය රිදී, මැටි කලාවේ අමුද්‍රව්‍ය මැටි. නම් සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවද? හා දන්න කෙනෙක් කියන්න. සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවද? කතන්දර ගීත වෙරි ගුඩ්. උත්තරේ කතන්දර. තව අපි කතන්දරයක් කියන්නේ මොන වේද? හොඳයි උත්තරේ පිළිගන්නවා මං. ඒක හදලා ගමු උත්තරේ. ඒ උත්තරේ හදලා ගමු. කතන්දරයක් අපි ඉදිරිපත් කරන්නේ මොකෙන්ද? ගීත ගීත. වෙරි ගුඩ්. කතන්දරයකට ගීත තියෙනවා. තව
මම පොඩ්ඩක් ඔයාලට දෙනවා අවස්ථාව කියන්න බලන්න. ඔව් දැන් මං අහන ප්‍රශ්නේ තමා රන් කලාවේ අමුද්‍රව්‍ය රන්නන් රිදී කලාවේ අමුද්‍රව්‍ය රිදී නම් දැව කලාවේ අමුද්‍රව්‍ය දැව නම් සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය මොකක්ද? හරි හොයන්න බලන්න. මට කියන්න හරි ඔතාලා කියන්න පුළුවන් ද උත්තරේ කාට හරි? ඔව් දැන් උත්තරයක් තියෙනවා. පුළුවන් අය කැමරා ඔන් කරගෙන එහෙම ඉන්නත් බලන්නේ, මං එකට බල කරන්නේ. හැබැයි එතන ඉඳන්ම අපේ පෞරුෂය හැදෙනවා, තේරෙනවා නේද? දැන් ඔය ගොඩාක් ඔන්ලයින් වල තියෙන එකම දේ තමයි ළමයි මේ කැමරා ඔන් කරන්නේ, මයික් ඔන් කරන්නේ, අහගෙන ඉන්නේ. ඔහොම කියපු ගමන් කට්ටිය ටට්ටක් ගාලා හුඩුහුඩුවේ අයින් වෙලා නිකායින්. හැබැයි ඒක තමන් තමන්ටම කරගන්න දෝෂයක්. දැන් මෙතන තාක්ෂණය කියන්නේ ඉන්න තැන් දෙක වෙනස් වුණාට ක්‍රියාවලිය එකක් වෙන්න ඕන. ගුරුවරයා තමන් ඉස්සරහා ඉන්නවා වගේ තමන්ට දැනෙන්න ඕන. දැන් මම ඔයාලා දැන් මෙතන නෑ කියලා ඔය මම කියලා දෙන එක ඔයාලට වෙන කොහෙදෝ ඉන්නෙක්ට කියනවා වගේ දැනෙලා බෑනේ. ඔයාලට කියන විදියට දැනෙන්න එපා පුතේ. එතකොට තමයි ඒ දේවල් ගොඩනැගෙන්නේ. ඒකින්ද ඔයාලටත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. එනද? ඒකින්ද මගෙත් එක්ක වැඩ කෙරෙනකොට කරබන ඉඳලා නම් බෑ. ඒ ඊට වඩා හොඳයි. ඉතින් ඔයාලත් මේ නිදහසේ ඉන්න පුළුවන්, උත්තර දෙන්න ඕන නැති නේද? ඔය මොකක් හරි පන්ති කෑල්ලක් හොයාගන්න පුළුවන්. යාළුවොත් එක්ක ගමනක් ගිහිල්ලා නේද? සෙල්ලම් කරලා. මම කියන්නේ ඊට වඩා අපි ක්‍රමයක් හැදෙන්න ඕන. ඕක ඉස්සරහදී හැදෙනව ඈ. ඒක ගැන මට සැකයක් සංකාවක් නැහැ. හැමෝම උත්තර දෙන තැනට එන්න ඕන. උත්තරයක් දෙන තැනට. හොඳයි මම ඇහුවේ ලී කලාවේ අමුද්‍රව්‍ය ලීනම්, රන් කලාවේ අමුද්‍රව්‍ය රන්නම්, රිදී කලාවේ අමුද්‍රව්‍ය රිදීනම්. අපි කලාවක් විදිහට ගත්ත සාහිත්‍ය කලාව, සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය මොකක්ද කියලා. මම තව එක අවස්ථාවක් දෙනවා. කවුරු හරි කියන්න බලන්න. සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය මොකද්ද?
ඩකර කියන්න බලන්න. කො ඉක්මනට කියන්න කවුරු හරි. වැරදුනට කමක් නැහැ. වචන අන්න රයිට්. වචන. දැන් බලන්න පුතේ. ඕක තමයි මම මෙච්චර වෙලා ඉල්ලපු දේ. දැන් ඊට කලින් කෝ කතන්දර කියලා පුතේ. පුතා බඳ දන්නේ. කතන්දර. අන්න කතන්දර කියන එකේ මම මෙච්චර වෙලා අහගෙන ගියා වචන. දැන් ඕක තවත් හදා. ඔය උත්තරේ 100%ක් නිවැරදි තැන නෙවෙයි. හැබැයි උත්තරේ හදා ගන්න පුළුවන්. වචන තිබ්බේ මොකේද? අපර වචන හම්බුනේ මොනවේද? ඈ වචන තිබුණේ මොකේද? අපි කිව්වා කතන්දර සතුන් කතන්දරෝ කතන්දර සත්තු කතන්දර කියනවාද? බල්ලෝ ඌසෝ එහෙම කතන්දර කියනවාද? ඈ නෑනේ නේද? දැන් බල්ලොන්ට ලියන්න එහෙම බෑනේ. වෙලාවට උන්ට ලියන්න බැරි වුණේ නේද? නැත්තම් උමුත්තු කරන්නේ මොකද්ද? කොහෙන් හරි ස්මාර්ට් ෆෝන් එකක් හොයාගත්තා. බල්ලු බැල්ලියෝ චැට් කර කර ඉන්නවා. බුරන්ඩ වෙන්නෙත් අපිට. පැහැදිලි නේද? වෙලාවට සත්තුන්ට නෑ. ඒකින්ද තාමත් සත්තු ඒ විදියට ඉන්නවා. එතකොට අපි කිව්වා සත්තුන්ගෙන් අපි වෙනස් වුණේ මොකක් තුළද? වචන හරි කතන්දර හරි ඒ ඔක්කොගෙම එකතුව අපි ගත්තා භාෂාව. භාෂා ආන් හරි. දැන් තමයි උවමනා උත්තරේ ආවේ පුතේ. ඉතින් ඕක ඔච්චර වෙලා මාව තියන්න උවමනා තිබුණේ උත්තරේ හරියට ඔයාලා දැනගෙන හිටියා. හැබැයි මගේ පණ්ඩිතකම පෙන්වන්න නෙවෙයි මේ පන්තියේ තියෙන්නේ. තේරුණා නේද? මගේ පණ්ඩිතකම මගේ හැකියාව පෙන්වන්න නෙවෙයි. මොකද මගේ පණ්ඩිතකමම පෙන්නලා තියෙනවා. මගේ හැකියාවම පෙන්නලා තියෙනවා. කොහෙදිද? මගේ ගුරුවරු ඉදිරියේදී. දැන් මේ පෙන්වන්නේ පණ්ඩිතකමක්වත් හැකියාවක්වත් නෙවෙයි ඈ. දැන් මේ තියෙන්නේ ඒවා නෙවෙයි. දැන් තියෙන්නේ අපි අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා නම් ඒක ඊටත් වඩා ඔයාලට අවබෝධ වෙන විදිහට කියාපෑමක්, සරල කිරීමක්. ඒකින්ද මම මේ දැන් ගොඩාක් ගුරුවරු බලන්නේ පුතේ. මම ඒ ගැන මේ නිකන් කියන්නේ දැන් ඔය ඕන තරම් ඇඩ් බලපුවම තේරෙනවා නේද? දැන් ගුරුවරු මොකක් හරි ප්‍රසිද්ධ දෙයක් ගත්තා, ප්‍රසිද්ධ කාටුන් එකක් හරි ගත්තා, ප්‍රසිද්ධ චරිතයක් ගත්තා, ප්‍රසිද්ධ නළුවෙක් නිළියෙක් ගත්තා, ආවලාගේ පන්තිය හොඳයි කියනවා. ඒක අර අපේ රටේ සබන් ඇඩ් වගේ නේද? නැත්තම් ජීවිතේට ඒ සබන් කෑල්ල ගාලත් නාලත් නෑ, දන්නෙත් නෑ. හැබැයි කොහොම හරි පොත්ත පාට වෙලා හරි නිළියක් වෙච්ච දවසට කියන ජීවිතේ එදා ඉඳන්ම ගෑවේ මේ සබන්, පරම්පරාවම ගෑවේ ඒක කියලා කියන්නේ. මුලාවක්, බොරුවක්, වංචාවක්. මේ සාහිත්‍ය තුල, භාෂාව තුලත් ඒක තියෙන්නේ. හැබැයි ඕක යන්ට යන්ට හිඳ තමයි අපේ රට මේ තරම් මොට වෙලා තියෙන්නේ, මෝඩ වෙලා තියෙන්නේ. ඒකින්ද දැන් අපි එතනින් ගොඩ එන්න ඕන. ඒ ගොඩ එන පරම්පරාව තමයි පුතේ ඔයාලා. ඒ ඔයා ගොඩ එන පරම්පරාව තමයි ඔයාලා. ඒ හින්දා තමයි මම මේ එක වචනයක් තුළ මෙච්චර වෙලා කාලය කැප කරන්න. මෙච්චර වෙලා කාලය කැප කරන්න. නැත්තම් මට පතරංග ජාතක දිග අරගෙන වගේ ගොඩාක් සටහන් දුන්නා නම්, ටියුට් පිටින් පොත් හදලා දුන්නා නම් ගොඩ. හැබැයි පුතාල ඔයාලට පෙනේ ඔය ටියුට් තියෙනවා, මංගාවක් තියෙනවා. ඔය හැම ටියුට් එකක්ම ගැන ඔය පොතේ තියෙන කරුණු ටිකම තමයි. පාට ටිකකින්, පොතකින්, ක්‍රමයකින් කොහොම හරි අපිව මයකට රැවැට්ටුවාම කියලා කියන්නේ. මොකද ඒවත් වැදගත් වෙනවා ළමයින්ට උපස්තම්භනයක් නැත්තම් දෙයක් කරන්න. හැබැයි අපි වෙන්නේ රැවටෙන එක සරලද? අපි අලුතෙන් හිතුවනේ. ඉතින් ඔය වචනේට මම ඔච්චර වෙලා ගත්තේ ඒකයි. මම කියන්නේ පුතේ ඔයාලගේ ඔළුවට එන වචනේ ෂණයෙන් කියන්න පුරුදු වෙන්න. හරියට කෙටි ප්‍රශ්න ටිකක් දැක්ක ගමන් ඔයාලට උත්තරේ තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒක මත්තේ කල්පනා කර 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 හිටියොත් ඔයාලට කීයටවත් නිවැරදි පිළිතුරක් ගොඩනගන්න වෙන්නේ. එහෙනම් පුතේ අන්න ඒ යථාර්ථය හින්දා තමයි. හරි, මම පිළිගන්නවා. වෙරි ගුඩ් පුතේ. උත්තරයට මොකද්ද? භාෂාව. ඕම් හරි. එහෙනම් සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය භාෂාව. දැන් මම පුංචි දෙයකට යනවා. ඔන්න පුතේ පොඩි කාලේ ඉඳන් මෙච්චර කල් හොය හොයා ඇවිල්ලා සාහිත්‍ය අමාරුයි, සාහිත්‍ය බෑ, විචාර බෑ කියන දරුවන්ට දැන් මෙන්න මේ වචනේ තේරුම් කරන්න යනවා. මොකද්ද?
සාහිත්‍ය කියන වචනේ. සාහිත්‍ය. එතකොට පුතේ සිංහල භාෂාවේ හැම වචනයක්ම හැදෙන විදිහක් තියෙනවා, ඒකට අර්ථයක් තියෙනවා. ඒ අර්ථයයි හැදෙන විදිහයි ක්‍රමයයි දැනගත්තම අර්ථය හඳුනා ගන්න පුළුවන්. දැන් සිංහල කියලා අපි හදන්නේ කොපි කරන්නනේ, තනි කර ගිරවුන්ටත් වඩා අන්ත වෙන්න කොපි කරන්න නේ. දැන් ටියුෂන් සර්ලා, දැන් ඒ ටියුෂන් කියන එකත් එක්ක තමයි කතන්දරේ ගොඩක්ම වෙලා තියෙන්නේ. ඇත්ත කතාව ඒක නේද? පේපර් පිටින් දැන් හම්බ වෙනවනේ. දැන් බලන්න උසස් පෙළ කෘෂිආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය, කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය විභාගයට දෙන දවසේට කලින් දවසේ කට්ටියගේ අතට ගිහිල්ලා. ඉතින් එහෙම මිනිස්සු දිනුවට වැඩක් නැහැ. මෝඩයෝනේ නිර්මාණය වෙන්නේ නේද? ඉතින් ඒක තමයි අපට තියෙන ලොකුම හානිය. දැන් රටක් විදියට පුතේ මේ මේවා සාහිත්‍යම තමයි ඈ. රටක් විදියට ගත්තම පුතේ දැන් අපි උදාහරණයක් විදියට ජපානේ කතා කරොත්, එංගලන්තේ කතා කරොත්, කොරියාව කතා කරොත්, ඒ රටවල හිටපු ඇමතිවරුන්ගේ නම සම්මත ජාතිය අහලා නැහැ. ඕනනම් හිටපු ජනාධිපති උච්චර ප්‍රසිද්ධ ඇමරිකාවේවත් ඇමති කෙනෙක් කියලා නමක් දන්නේ. හැබැයි අපේ රටේ ඇමතිලාගේ නම් ලෝකෙම අය දන්නවා. හැබැයි පිට රට ඇමති කෙනෙක්ගේ නමක් දන්නේ නැති උනාට ඒ මිනිස්සු රට හදලා තියෙනවා. ගිය ගිය තැන දියුණු අපේ චරිත හදාගෙන තියෙනවා. උන්ගේ නම කියවෙන, උන්ගේ හත්මුතු පරම්පරාවම ගොඩ යන විදියට උන් ඇදිලා තියෙනවා. ඕන් ක්‍රමේ. හැබැයි ඉදිරියටත් අපි කරන්නේ ඕක නම් අපිට සාහිත්‍ය නෙවෙයි මොන බම්බුවක් තිබ්බත් වැඩක් නැහැ. දරුවනේකින්ද දැම්ම ඉඳන් තේරුම් ගනිල්ලා. හරි දේ කරපල්ලා. නිවැරදි දේ අවබෝධ කරගනිල්ලා දරුවනේ. තේරුණාද? මේ පාඩම් යන අතරේ පුළුවන් නම් අම්මලා අප්පච්චිලා තින්නෝ නම් චුට්ටක් හරි අහුන්කම් දෙන්න කියන්න. මට ලකුණු දාගන්න නෙවෙයි. මට ලකුණු අවශ්‍ය නැහැ. මට ලකුණු අවශ්‍ය නැහැ. මේක හරි දේ නම්, පන්තිය නිවැරදි නම්, ඔයාලට දැනුම ආකල්ප කුසලතා වර්ධනය වෙනවා නම් පන්තියට ඔයාලව සම්බන්ධ කරන්න කියයි. පන්තියත් එක දිගට රැඳෙන්න. එතකොට ඔයාලට ඔය වැඩ ටික කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද කසායතිත්තයි බිව්වත් ගුණයි. ඉතින් හොඳයි, මං යනවා දැන් සාහිත්‍ය කියන වචනේ. දැන් මේ හැම වචනයක්ම තීරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් පුතේ මේක හරියට මේම දැන් අපි මැෂින් එකක් එකපාරට අපිට තේරෙන්නේ කෑල්ල කෑල්ල ගැලෙව්වොත් අපිට ඕක හොයාගන්න පුළුවන්. දැන් බලන්න මොකද කරේ සාහිත්‍ය කියන වචනේ හැදෙන්නේ පුතේ සහිත කියන වචනයට. සහිත එනද? සහිත කියන පදයට ය කියන තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා. මම ඔයාලට තද්දිත කියන එක කියලා දෙනවා ඉදිරියේදී. තද්දිත ප්‍රත්‍ය දෙනවා. ඒක යමුවාමේ වත්මත්තර තමත්තස් අටු වටේ ආනානුවානි ඉෂ්ඨවර තනියවන්ත ගාමිකාමිත්තු බරණිය වාදි වේදි අලාලේ තාඥනු ඔය විදියට. ඒවත් එක තමයි වචන හැදෙන්නේ. දැන් මම කතා කරනකොට ඊළඟ වචනේ මට එන්න එපෑ. වචනය නැත්නම් මං හොය හොයා ඉන්න එපෑ. එහෙම වෙන්නේ නැහනේ. එතකොට මේ කියන වචනේ මේකට ගැලපෙන්නත් එපෑ. මොනවා හරි ටිකක් අයාලේ කියාගෙන කියලා බෑනේ. දැන් බලන්න දැන් මේ වචනේ ටික අපි කඩ කඩා ගන්නවා. සහිතය සරලව ගත්තොත් මේකේ තේරුම සහිත කියන්නේ සහිත බව තියෙන. සහිතයි කියන්නේ දැන් අපි කියන්නේ යොදය සහිත. එතකොට තවත් විදිහට ස කියන එක ගත්තොත්, හිත කියන එක ගත්තොත්, හිත ස කියන එක ගත්තොත් සම්බන්ධ. හිත හා සම්බන්ධ. මම ඒක නිකම් මේ පොඩි විග්‍රහයක් විදියට කරන්නේ. ඕක තවත් කෙනෙක් නෑ කියන්න පුළුවන්. ඒක කමක් නෑ. එතකොට නෑ කියලත් පිළිගන්න. එතකොට සහිතය කියන එකේ තේරුම සහිත බව. සහිත බව. එහෙනම් මේ සහිතය කියන එකේ අස් මේවා මම කියලා දෙනවා. ය මේ අයන්න ගිහිලා ආයන්න එනවා. ස් ආ හේ මේ අයන්න එකතු අයිංගල ය බවට පත් වෙනවා. ඊට පස්සේ ස් ආ සා ඉත්‍ය බවට පත් වෙනවා. සහිතය සහිත බව තමයි සාහිත්‍ය බවට පත් වෙන්නේ. එහෙනම් කලාවන් අතර එක කලාවක් සාහිත්‍ය කලාව, සාහිත්‍ය කලාවේ අමුද්‍රව්‍ය භාෂාව, භාෂාවෙන් මේක තුල තියෙන්නේ මොනවද? සහිත බව. මොනව සහිත බවද? ඔයාලා කියන්නේ සාහිත්‍යයෙන් අපට මොනවද ලැබෙන්නේ? උත්තර දෙන්න බය වෙන්න එපා.
සාහිත්‍යයෙන් මොනවද අපට ලැබෙන්නේ? ඉක්මනට කියන්න. සාහිත්‍යයෙන් අපට ලැබෙන දේවල් මොනවද? වැරදුනාට කමක් නැහැ, මට උත්තර කියන්න. ඈ? සාහිත්‍යයෙන් අපට ලැබෙන දේවල් මොනවද? රශ්මි පුතා මාව ඇහෙනවද? රශ්මි රශ්මි මොනවද මේ සාහිත්‍ය ඇහෙනවනะ කියමුකෝ බලන්න, මොනවා සාහිත්‍යයෙන් අපට ලැබෙන්නේ? කියන්න. ප්‍රබෝධ, තව විහාරා ඉන්නවා, කියන්න පුතේ. මට නම් ටික ඔක්කොම පැහැදිලි නෑ. කියන්න, කවුරු හරි කියන්න, වැරදුනට කමක් නෑ. සාහිත්‍යයෙන් අපිට ලැබෙන්නේ මොනවද? ඔව්. දැන් එතකොට අපි වචන කියන්නේ නැතුව ඉන්නවා. එහෙම බෑ. ආ, ඉක්මනට කියන්න බලන්න. සාහිත්‍යයෙන් අපට ලැබෙන දේවල් මොනවද? කියන්න බලන්න.